බොදුහාමුදුරු අපිට ආලෝක හතරක් ගැන කියල දුන්නා. එකක් තමයි චන්දා ලෝකෝ, සඳ එළිය, සඳ එලිය කියනකොට අපිට බොහොම සෞම්ම බවත් දැනෙනවා. නිසායාමේ සඳකිරන සිව් දෙසට ගලා හැලෙනකොට පරිසරේ හරි සුන්දරයි. විදුලි ආලෝකය, අඩුුවන්න අඩුවන්න තමයි සඳයිලිය සුන්දරත්වය වඩවඩාහොඳින් පේන්න පටන්ගත්තේ. එනිසා මේ සඳයිලියයේ සුන්දරත්තය විවිධ කලාකරු කලා නිර්මාණ කරන්න භාවිතා කළා. ගොඩක් අයනන් දැක්කේ සඳ සමග රාගයයි විරාගය ඉ දෙකම. රාගය විරාගය. හැබැයි ඒ රාගය දුරුකිරීමෙන් ලැබෙන විරාගය නෙමෙයි රාගය නිසාම උපදින විරහවේදනාවන්. මේ දෙකම කියන්න කවියන් ගීත රචකයන් සඳ එළිය උපයෝගී කර ගත්තා, සඳ මඩල උපයෝගී කරගත්තා. කෙසේ නමුත් ආර්‍ය සෙනසුන්වල සිටින අපේ සමහර ස්වාමීන් වහන්සේලා එලි මහනෙ ගල් තලාවේ සඳ එළිය ඉඳගන්න ධර්ම සාකච්ඡා කරනවා. ඒ හාමුදුරුවරුන්ට ස්වාමීන් වහන්සේලාට, සඳ එල්ලිය හරි වටින එකක්. ආධ්‍යාත්මික ලෝකයේ දියුණු කරගන්න ඇති කරගන්න කතිකාවතකට ඒ පරිසරයේ සෞුම්මය බව ගොඩක් වටිනවා. මේ සඳ එළිය අපට අඳුර නිවන්න උපකාර වෙලා තියෙනවා රාත්‍රිය. ඒ වගේම තමයි දෙවැනි යාලෝකය සුරයා ලෝකෝ. හිරු එලිය. උදේ පාන්දර හිරු පාලලා මුළ ලෝකෙ මා ලෝක මත්කරගෙනෙන වෙලාවමේ. සූර්යා ලෝකයේ වැටුණහම අන්දකාර්ය කොහේ ගියාදනෑ ඒ රාත්‍රියය ඔබයින් අවට කොච්චර අන්දකාරද. ඒ අඳුර නැති කලේ මේ හිරවෙලිය නේද. හිරුවෙලේ ඇවිල්ල ගන අඳුර දුරු කරලා අපිට දැන් වටපිට බැලුවොත් සියල්ල හොඳට පේනවා. ඒ වගේ මයි මේ හිරුවෙලිය නිසා ගහ කොළවල මල් පිපිලා ගෙඩි පලදාව හටගන්නවා උත්සේදන ක්‍රියාවලියටත් තිරවෙලි ඕන කරනවා පාරිජම්බූල කිරණෙන් වැටනදේ මේ තුරුලිය මත ආහාර නිෂ්පාදනයට බලපාන උපකාර වෙනවා එහෙනම් හිරුවලිය කියන්නේ ගොඩාක් වටින එකක් ඒ වගේම තවත් ආලෝකයක් තියෙනවා පහන්න ආලෝකය වෙනවිදිකට කිව්ව ගින්නක් දැල්ලුවොත් නැගෙන ආලෝකය බුද්ධ කාලේ බොහෝම පරිහරණය කරපු ආලෝකයක් ඒක දැන්නම් අපිට තවාලෝකයක් මේකට එකතු වෙනවා විදුල ආලෝකය කෘතිමවසයා ගැන්. බුද්ධ කාලෙ එය නොතිබූ නිසා තමයි ඒ ආලෝකය ගැන බුදුහාමුදුරු සඳහන් නොකලේ. පින්වතුනි මේ ආලෝක තුන ගැන හිතන්න. මේ ආලෝක තුනිේ මොනවද තියෙන වටිනකම්. අඳුර දුරු කරලා අපිට ආලෝකය උදා කරලා දෙනවා. අඳුර දුරු කරනවා කියන්නේ ඇයි. ඇසෙන් වැඩක් ගන්න නම් ආලෝකය ඕන. එහෙනම් අඳුර අඩු කරලා ආලෝකයේ වැඩි කරලා ඇස් දෙකෙන් ප්‍රයෝජන ගන්න සලස්වලා තියෙනවා. ෞතික ඇහැට බෞතික ලෝකෙ පේන එක තමයි හිරු එලියෙන් සඳ එලියෙන් ගිනි එලියෙන් අපට පේන්නේ. ඇස් දෙකේ වටිනකමක් තියෙන්නේ මේ ආලෝකයේ තියෙන නිසා ඇස් දෙකට නැත්තං වටිනකමක් නෑ මේ ආලෝකයේ නැත්තං. එතකොට අපි මේ ආලෝකය උපයෝගී කරගෙන ඇස් දෙකට පේන ලෝකය තුළ හැසිරෙනවා. ක්‍රියා කරනවා ප්‍රායෝගිකව යමක් උපයගන්නවා ජීවත්වීමේ ලොකු කර්තවවේක නිරත වෙනවා. හැබැයි බුදුහාමුදුරුව අපිට අනුදන වදාලා. මේ ආලෝක තුනටම වඩා වටින ශ්‍රේෂ්ඨාලෝකයක් තියෙනවා. ඒ ආලෝකය පඥාලෝකෝ ප්‍රඥ්ඥාව නෑම තියාලෝකයයි කියලා. ප්‍රඥාව කියන්නේ ආලෝකයක්. සඳේලිය වගේ අනිත් අයට පේනෙකක් නෑ. හිරුවෙලිය වගේ මේ ගනආන්දුර දුරු කරලා තුරලිය මතපිපුුණු මල් ගෙඩි ඔබට පේන එකක් නෑ අනිත් කෙනගේ මූුණ පේනෙකක් නෑ. ඒ වගේ පහනක් දැල්ලූ හම ලැබෙන ලෝකයෙන් පාහිරාවට පේනවා වගේ පේනකකුත් නෑ. හැබැයි කෙනෙකුගේ ප්‍රඥා ලෝකයමයි එයාට මුළු ජීවිතේම සුන්දර පින් බර වාසනාවන්ත කරලා දෙන්නේ. අරුත්බර කරලා දෙන්නේ. මරණින් මත්ත ජීවිතෙත් හරි ගස්සලා දෙන්නේ. ප්‍රඥ්ඥාාව නැමති ආලෝකය. ඒ නිසා ප්‍රඥාව නැමති ආලෝකයෙන් ජීවිත ආලෝක මත් කරගන්න පිළිවෙලයි ධර්මය විසින් අපට කියාදී තිබෙන්නේ. ප්‍රඥාවේ ආලෝකයට මොනවද පේන්නේ. දැං අපේ පියවී ඇසට පේන අපි ඉදිරිපස සිටිනාය බාහිර ලෝකයය තුරුලිය මත මේ තිබෙන දේවල්, අපිටේන්නේ හැබයි ප්‍රඥාලෝකයට පේෙන් නඒවනෙමයි. ඒවත් පේනවා. පියවි ඇසට පේන හැම්ම දෙයක්ම විනිවිධ දකින්න ප්‍රඥාලෝකයට පුළුවන්. ඒ වගේම වටින්නෙ මේ බාහිර ලෝකයේ විනිවිධ දැකීම වගේම ඉස්සර වෙලාම ප්‍රඥාව දියුණ වෙන කෙනා බලන්නේ ආලෝකයෙන් තමන්ගේ සිතදිහා. තමන්ගේ සිතදිහා බලනකොට තමයි ප්‍රඥාලෝකයට පේන්නේ අපේ සිත මොන තරං කිලුටු වෙච්ච එකක්ද කියලා. කිලුට සෝදාහරින්ඩ ඕනෙ කියලා. පිරිසිදුකරන්ඩ ඕන කියලා දැන නීට පස්සේ. අපේ සිතේ තියෙන දුරගන්දය දැනන්න පටන්ගන්නේ ප්‍රඥාලෝකය ඇතිවෙලා අපි සිෙත දිහා බලන්න පටන්ගත්තට පස්සේ. අපි එදකොට දුරගන්ද ත සුවඳවත් කරගන්න උක්සාහයකේ දෙනවා. ප්‍රඥාවේ යාලෝකයේ වැටෙන් වැටෙන්න තමාවිසින් කරන ප්‍රධානවදය තමයි? ගමාට අභ්‍යන්තරයේ දකින්න පුළුවන් වෙනවා සිත දැකලා සිත පිරිසිදු කරනවා සිත දියුණු කරනවා. එ වගේම චංචල සිත නිශ්චල කරනවා මේ සිතේ සංවර්ධනය ගැන ලොකු අවධානයක් යොමු කරනවා. ඒත් එක්කම බාහිර ලෝකයේ දෙස බලනවා. ඒකට ඇස උපොයා උපකාර කරගන්නවා. ඇස උපකාරකරගෙන ලෝකය දකිනවා. හැබැයි ප්‍රඥාව නොදවුණු කෙනා ලෝකය දකින විදියට නෙවේ මේ ඇස් දෙකින් ප්‍රඥාව ඇති කෙන ඒ වදිහා බලන්. මේ ලෝකයේ පවතින හැම දෙයක් තුළම තියෙන යත්හාාර්ථය පේන්න පටන්ගන්නේ ප්‍රඥාවට.